අලුත්ම වීඩියෝ ලබා ගන්න හෙළබජුන් චැනල් එක subscribe කරන්න bell icon එක click කරන්න. ආයිබෝවන් හෙළබජුන් අපේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කටල රසට කඩල තෙම්පරාදුවක් හදාගන්න හැටි. මේ කඩල තෙම්පරාදුව ඉක්මනින් හදාගන්න පුළුවන්. අපිට අමතර කෑම වේලකට උනත් මේ විදිහට කඩල ටිකක් තම්බලා තෙම්පරාදු කරගන්න පුළුවන්. හරිම රසයි. මේකට අවශ්‍ය ද්‍රව්‍ය මෙතන තියෙනවා. කෑලි මිරිස්, එයාට වියලි මිරිස්, ලුණු, කරපිංචා, තම්බගත්ත කඩල, බීලුණු. මේ කඩල ටික මම පැයක් පොඟවලා තියෙන්නේ. පැය කීපයක් පොඟවන්න ඕනේ, නැත්තම් කඩල තැම්බෙන්නේ නැහැ. තම්බලා ඊට පස්සේ ලුණු ටිකක් දාලා තමයි තියෙන්නේ. කඩල වතුර ටික පෙරලා ඒ විදිහට සකස් කරගන්න. ඊළඟට තෙල් ටිකක් තියෙනවා. අපිට මේ තෙල් ඔයාලට එළවලු තෙල් හෝ පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ තෙම්පරාදු සකස් කරන්න මම ලෑස්තිය. මේකට තෙල් ටික දාලා භාජනයකට ඉස්සෙල්ලාම මම කපාගත්ත වියලි මිරිස් දාලා, අරිමිංචා දාලා, ඊළුණු ටිකුත් දැම්මා. දාලා දැන් යන්තම් අපි තෙම්පරාදු කරගන්නවා. උගා පිච්චෙන්න නෙවෙයි. ඊට පස්සේ එකට රස වෙන්න ලුණු ටිකක්, ඊට කෑරි මිරිස් ටිකක් අපි එකතු කරගන්නවා. දැන් යන්තම් අපි මේක තෙම්පරාදු කරගන්නවා, කියන්නේ රත් කරගන්නවා. ඊට පස්සේ තම්බගත්ත කඩල ටික අපි මේ මිශ්‍රණයට දාගන්නවා. දැන් මිශ්‍රණයට දාලා මේක මම එකපාරට හැඳි ගන්න නැතුව, මොකද කඩල තැඹිලා තියෙන නිසා පොඩි වෙන්න බලනවා. ඒක පොඩ්ඩක් අපි ඇතුලේ පොඩ්ඩක් කොලවලා ගත්තොත් මේ විදියට ඒ කැඩෙන ගතියින් පොඩි වෙන ගතියින් වළක්වා ගන්න පුළුවන්. දැන් යන්තමට අපි හැඳිගාගමු මේ විදිහට. දැන් මේ අපි කඩල නිතරම තම්බලා කනවනේ. ඒත් කටල සැරට කඩල කන්න වෙන්නේ වෙළඳපොලේ තියෙන ඒවා නිසා. ගෙදරදී හදා ගන්නවා වගේ නැති හින්දා ඉතා පිරිසුද, ඉතාම රසවත් ටේස්ට් එකට කන්න මේ විදිහට රසවත් කඩල ටිකක් හදලා ඔයාලා හැමෝම පවුලේ අයත් එක්ක රස බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපේ channel එකට subscribe වෙන්න, comment කරන්න, Facebook එකේ share කරන්න.